සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ නේව නින්දං පුනප්පසංසං ආධියති ගරහං නොපි පූජං සිරීච්ච ලක්කීච්ච අපේති තම්හා ආපෝ සුවිට්ටීව යථාතලම්හාති. ශ්‍රද්ධාවන්ත සත්පුරුස පිංතුනි, අද දවසෙත් අපි හැමදෙනාම ජාතියේ නාලිකාව නෙත්FM ගන් විදුලිය වට එක්කා සොනේ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදු බණ ටිකක් ශ්‍රවණය කරගන්නටයි පිංතුනි මාතෘකා කරන්න දුනේ. විශේෂ ගාථාවක්, මේ ලෝකය ගමන් කරන පිළිවෙල, එහෙම නැත්නම් මේ ලෝකයේ රටාව අපි අඳුරගන්න ඕන. ඒ රටාවෙන් පරිබාහිර වුණෝතින් යම් පමණකට අපට සහනයක් තියෙන්න පුළුවන්. හැබැයි පූර්ණ වශයෙන් පරිබාහිර භාවයට පත් වෙන දුනෝතින් ඒක අපේ මුළු මහත් ආත්මයේම විනාශයේ පිණිස හේතු සම්පාදනය කරනවාමයි. පිංගතුනි, අපි හැදලා තියෙන්නේ, නැත්නම් මේ ලෝකේ සමස්තයම හැදලා තියෙන්නේ සතරමා ධාතුන්ගේ. ඒ සතරමා ධාතුන් ඕනෝන්ට සාපේක්ෂව සහ ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වන විදිහ ඇති තරම් අපි උදාහරණ සහිතව දන්නවා. ආපෝ ධාතුව විටක අපේ ඇඟ සිසිල් කරනවා. හැබැයි තවත් විටක ඒ ආපෝ ධාතුවම අපේ ඇඟ මත් කරවනවා. එද මේ විදියට ඒ සංඝටකයන් තුළ වෙනස් වීම අපේ ශරීරයේ පැවැත්මට කොච්චර බල පැවැත්වෙනවද කියන එක පාරිසරික සාධක තුළ අපි දන්නවා. එනිසාම අපි නිතරම පරිස්සම් වෙන, විශේෂයෙන් අසනීපයක් හැදිච්ච හැමතිස්සෙම ආහාර ඇවතුම් පැවතුම් වලින්, ඒ වගේම ඒ පිළිවෙතෙන් අපි හැමතිස්සෙම පරිස්සම් වෙනවා. ආහාර ගනිද්දී ඖෂධීය ගුණ එක්කාස් වෙන ආහාර අරගෙන අපේ රූප කලාප, එහෙමත් නැත්නම් අපේ ශරීරයේ නිරෝගී භාවය හදනවා. ඉතින් මේ පෙනෙන ඇඟේ මස්පිඩු පෙරලීමක්, එක්ක ලුණු ටිකක් වැඩියෙන් ආහාරයට අරගෙන ලේවල හිගවීමක්, යම් ආහාර ක්‍රියාදාමයකට එක්හාසු කරගෙන, ඒ වගේම සීනි වැඩිවීමක්, යම් ආහාර පාලනයක් මගින් සංවිධානාත්මකව අපි සුවපත් කරගන්නවා. එතකොට මේ සුවපත් කරගන්න මේ කාලයට අනුතර සිද්ධ වෙන්න යන කාලය අල්පයි ස්වල්පයි. සමහර වෙලාවට තුවාලයක් වෙන්න ඉතාම ස්වල්ප කාල පරිච්ඡේදයක් තමයි ගත වෙන්නේ. හැබැයි ඒ තුවාලෙන් වෙච්ච හානේ පූර්ණය වෙන්න, නැත්නම් තුවාලෙන් වෙච්ච ආබාධයෙන් ගොඩ එන්න මහා කාල පරිච්ඡේදයක් ගත වෙනවා. මේක තමයි ලෝක ස්වභාවය. එහෙනම් අපි මේ ලෝකයේ තියෙන ගතිය, ලෝකයේ තියෙන හැඩය, ලෝකයේ තියෙන ස්වභාවය මෙනෙහි කරගන්න ඕන. එතකොට ඒ බාහිර වශයෙන් පෙනෙන ශාරීරික පීඩා, නැත්තං ශාරීරික හිංසා, ශාරීරික රෝගී භාවයේ සෝපත්තෙන් අපි ඖෂධ ගල්ව ගත්තාට, පිළියම් යෙදුවාට, ප්‍රතිකර්ම යෙදුවාට, ඒ වගේ අපි නැගී සිටියාට තවත් හිරිහැරයට පත්වෙන, එම නැත්තන් තවත් වෙනස් වෙන ආධ්‍යාත්මික සාධක තියෙනවා. ඉදි ආධ්‍යාත්මික සාධක අපි හදාගත්තේ නැත්තං අපි ලෝකයට අනුගත වෙන්නේ නැහැ. ඒවා හදාගන්න අපි කෙලෙසද ක්‍රියාත්මක විය යුත්තේ කියන එක මේ ගාථාවේ සටහන් වෙලා තියෙනවා. පිංගතුනි, අපේ හදවත නිරන්තරයෙන්ම මහා පීඩන
පහකට ලක් වෙලා තියෙනවා. ඒ පහෙන් අපි නිතරම පීඩාවට පත්වෙනවා. කාමයන්ට ඇති කැමැත්ත නිසා අපි පීඩාවට පත්වෙලා තියෙනවා. ඉවරයක් නැතුව අපේ හිත් මේ කාමයන් තුළ ගැලපි ගැලපී යනවා. එතකොට එහෙමනම් ඒව සන්තර්පණය නොවිනිම තුළ නැත්තං ඒව එක්කාසු වෙන් නැතිවීම තුළ අපට මහා චිත්ත පීඩා ඇති වෙනවා. අපට විතරක් නෙවේ අතීතයේ හිටපු මහා නුවණැතියන්ට පවා එලෙස චිත්ත පීඩා ඇති වෙලා තියෙනවා. එතකොට කාමච්ඡන්දය, ඒ වගේම නින්ද අපි හැමදෙනාටම වද දෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ තමයි අපට නින්ද මදි. සමහර වෙලාවට හිතෙනවා අපි නිදාගත්තේ නැහැ, ජීවිතේ ගොඩාක් කල් ඇහැරලා හිටියා. මෙන්න මේ විදිහට අපි හිතනවා මේ හැකිලීම තීන මිද්දේ. ඒ වගේම හිතේ විසිරිච්ච භාවය, නිතරම විසිරිලා පාවෙච්ච ගතියක් තියෙන, මොකද්ද කරන්නේ, මොකද්ද මේ ජීවිතේ. අපි උදෑසන නැගිටිනවා, මොනවා හරි රජ කරගන්නවා, වැඩට යනවා, හම්බ කරගන්නවා. මේන් එහාට අපිට ලෝකයක් නැද්ද? මෙතනින් එහාට මේ අපි මුකුත් කරගන්න අවශ්‍ය නැද්ද? මේ විදිහේ දහහක් සිතෙවිලි ඔයත්තුන්ට වද දෙනවා. ඒ විසිරිච්ච ස්වභාවය නැත අරතිය කියලා හඳුනනවා. ඉතින් මේ ආදී ධර්මතා එක්කාසවීම තුළ ජීවිතයේ පාළු ගතියක්, ජීවිතයේ අඳුරු ගතියක්, ජීවිතයේ මහා හිදෙසක්, මහා ව්‍යාකූල ගතියක්, පූර්ණත්වයට පත් නොවිච්ච ගතියක් තියෙනවා. ඊට පස්සේ තමන් හිත පෙළමෙනවා, මේව කොහොමද අපි සන්තර්පණය කරගන්නේ? බොහෝ දුරට එතනින් පස්සේ තමයි අපි අරතිය දුරු වෙන්න කියලා, නැත්තම් මේ පාළු ගතිය දුරු වෙන්න කියලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්තම් වීති සංචාරයේ අවේලාවේ ගමන් බිමන් යන්න පුළුවන්. මේ ආදී නොයෙකුත් අධර්මවාදී ක්‍රම වලින් අපේ ජීවිතයට අපි උත්තර හදනවා. එතකොට ඒ උත්තර තුලින් කරන හානිය, මේ කායික හානිය අපට පෙනෙනවා. අපි ඒවට බෙහෙත් ඖෂධ ගන්නවා. හැබැයි ආධ්‍යාත්මික හානිය කොච්චරද කියලා ඔයත්තුන්ට ගණනය කරගන්න බෑ. අපි මේ සිද්ධ කරන කටයුත්ත ප්‍රධාන වශයෙන් පිංගුතුනි කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි පුඤ්ඤාභි සංඛාර, සංස්කරණය කරන ජාති පිනෙන් සකස් වීම. එතකොට පිනෙන් සකස් වෙන සංස්කරණය වෙච්ච ජාති වලට මාවතක් තියෙනවා. ඒ මාවත තමයි එක්ක මනුස්ස ලෝකේ, එක්ක සත්කාම ස්වර්ගයේ, එව නැත්තං රූපාවචර අරූපාවචර ධාන ලෝක. මෙන්න මේවා පිනෙන් සකස් වෙන ලෝකයන් තුල ගමන් මාර්ගය. ඒ වගේම සමහර වෙලාවට අපි එක්කහසු කරගන්න ජාති අපුඤ්ඤාභි සංඛාර, එව නැත්තං පව්. එතකොට මේ පාපයන්හි ස්වභාවය ගතිය, තප්පණය කරන ස්වභාවය සතර අපාය තිරිසංගත ලෝකේ ආදී ලෝක තුල අපට දැක ගන්න පුළුවන්. දැන් මෙතන අපි උත්සාහවන්ත වෙන්න අවශ්‍ය වෙන්නේ මේවා කොහොමද අපේ ජීවිතයත් එක්ක ගලපගෙන අපේ ආත්මභාවය උඩට ඔසවගන්නේ. පින්තුනි මේක අමාරු වැඩක්. අද මේ සමාජයේම මහා වෙලුමකින් වෙලිලා තියෙනවා. මේ ලෝකයේ සම්මා දෘෂ්ටිය, සම්මා සමාධිය, සම්මා ඥාන කියන මෙන්න මේ ධර්මතාවලට ප්‍රතිවිරුද්ධව මිත්‍යා සමාධිය, ඒ වගේ මිත්‍යා ඥාන, මිත්‍යා දෘෂ්ටිය කියලා ධර්මතා තියෙනවා. වේගයෙන් අපි හැමදෙනාම මේ ධර්මතාවල පැටලෙන ගතියක් තියෙනවා. ඒවට අපි කැමති. චුට්ටක් හිතලා බලන්න මේ විශ්වයේ හැම දෙනාටම තියෙන ප්‍රශ්නයක්. මනුස්සෝන්ට විතරක් නෙවෙයි, තිරිසංගත සතුනුත් මත් වෙන්න කැමති. අපිට ප්‍රකෘති මනසක් දීලා තියෙනවා, සිහියක් දීලා තියෙනවා. ඒ ප්‍රකෘති සිහිය තුල බහුතරයක් කැමති ටිකක් මත් වෙලා ඉන්න. මේ මනුස්ස ලෝකයේ මනුස්සය විතරක් නෙවෙයි, දෙව්ලව පවා නිත්‍යයි කියලා හිතාගත්ත ඒ දේව සමාගම දවසක මේ සුරාපානය කරලා පිරිහීමට ලක්වෙච්ච බව සුරාසුර යුද්ධ කතා ප්‍රවෘත්තිය තුළ දන්නවා. එහෙනම් දෙව්ලවත් මේ මත්වීමට කැමති.
තිරිසංගත ලෝකයේත් මේ මත්වීමට කැමැති. එක්කෝ රාගයෙන් මත් වෙන්න කැමැති, එහෙම නැත්නම් ද්වේෂයෙන් මත් වෙන්න කැමැති, එහෙම නැත්නම් මෝහයෙන් මත් වෙන්න කැමැති, එහෙම නැත්නම් යම් බාහිර මදේට ප්‍රමාදයට හේතු වෙන කාරණාවක් එක්කහසු කරගෙන හෝ මත් වෙන්න කැමැති. එතකොට අපි මෙනෙහි කරන්න ඕනේ, ඇයි අපිට සිහියෙන් ඉන්න අකමැත්තක් ඇති වෙලා තියෙන්නේ? එහෙම නැත්නම් අපිට මේ ධර්මයේ ජීවත් වෙන්න අකමැත්තක් ඇති වෙලා තියෙන්නේ? ඇයි අපේ හිත මේවට ඇදලා යන්නේ? දැන් අමාරුම වැඩ ටික ධර්මයට දාලා, ලේසිම වැඩ ටික අධර්මයට දාලා. කෙනෙක් බැලූ බැල්මට පේන්න පුළුවන් ප්‍රාණඝාතය කරන එක ලේසි, ඒක අධර්මයට දාලා. ප්‍රාණය රකින්න එක අමාරුයි, ඒක ධර්මයට දාලා. ඒ වගේම හොරකම් කරන එක ලේසි, ඒක අධර්මයට දාලා. හොරකම් නොකරන එක ලේසි, ඒක ධර්මයට දාලා. මද්‍රව්‍ය පාවිච්චි නොකර ඉන්න එක අමාරුයි, ඒ අමාරුම එක ධර්මයට දාලා. මද්‍රව්‍ය පාවිච්චි කරන එක ලේසි, ඒ ලේසිම එක අධර්මයට දාලා. එතකොට අපිට මේ ජීවිතයේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් දිත්ත ධම්ම වේදිනියේ සැප, අපේ හිත සතුටුයි හොරකමක් කරද්දී, අපේ හිත සතුටුයි අන් සතු වස්තුවක් ස්පර්ශ කරද්දී, අපේ හිත සතුටුයි මේ මත්වීම තුල. එතකොට මෙන්න මේ සතුට දිත්ත ධම්ම වේදිනියේ ලෙස නැත්තම් මේ ජීවිතේ, මේ මොහොතේ, මේ වෙලාවේ අපි පරිහරණය කරන දෙයක්. ඒ සතුටට තහනම් පිට තහනම් එක්කාසු වෙලා, ඒ වගේම අමාරුම ටික හොඳයි කියනවා, බැරිම ටික හොඳයි කියනවා, ඒ ටික රකින්නලු, ඒ වෙනුවෙන් ජීවිතේ දෙන්නලු. එතකොට එහෙමනම් අපේ ආත්මය මේක අත්තකිලමතාන යෝගයක්නේ, මේක මහා දුකක්නේ, මේක මහා හිංසාවක්නේ, මේක මහා පරාජයක්නේ, මේකද ජීවිතේ, මේකද අපි බලාපොරොත්තු වෙන ආගම, මේකද ධර්මය කියන්නේ, මේකද ස්වභාවය කියන්නේ කියලා කෙනෙක්ගේ මනසට හිතෙන්න පුළුවන්. මෙන්න මේ සිතවිලිත් එක්ක තමයි හැම දෙනාම හොරාට මේ කටුව සම්පාදනය කරන්නේ. පිංගතුනි, මේ ලෝකයේ සමහර ජාති තියෙනවා අපි ඕනෝට වැඩිය එක්කාසු කරගන්න හොඳ නැහැ. මේ සත්ත්ව විෂය කියන්නේ හිතලා හිතලා ඉවර කරගන්න බැරි විෂය. එතකොට ඒ සත්ත්ව විෂය ඇත්තටම කරුණාවෙන්, ඇත්තටම මෛත්‍රියෙන්, ඇත්තටම සාධනීය ලක්ෂණ පිට කවුද අපට උදව් කරන්නේ? මෙන්න මේ කාරණා අපි ගැඹුරින් හිතන්න ඕන. සමහර වෙලාවට ඔයත්තුන්ගේ ෆෝන් එක නැත්තම් දුරකථනයේ තියෙනවා යම්කිසි සංඥා හුවමාරුවක්, තමන් ඉන්න තැන අඳුරගන්න පුළුවන්ලු. එම නැත්තම් මෙහෙම 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 කියලා මහා තාක්ෂණික අංගුපාංග එක්කාසුලා තියෙනවා. එතකොට එහෙමනම් ඒ තුළ හොරකම් කරන්න බෑ, හොයාගන්න පුළුවන්. හොර තැනක ඉන්න බෑ, හොයාගන්න පුළුවන්. මේ වැරදි කරන්න බෑ, හොයාගන්න පුළුවන්. මෙහෙම මෙහෙම කියලා මේ මහා සුපිරි තාක්ෂණයක් එක්කාසුලා අපේ ජීවිතයට මහා ආලෝකයක් ඇවිල්ලා කියලා හිතාන ඉන්නවා. නෑ පිංගතුනි, මේක තමයි පිරිහීම. මේක ආලෝකයක් නෙවෙයි, මේක මහා ගින්නක්. බාහිර හේතු තුල අපේ හොරකම වහන්න යනවනම්, බාහිර හේතු තුල අපේ හොර වැඩ අල්ලන්න යනවනම්, බාහිර හේතුන් තුල අපිව නිරීක්ෂණය කරනවනම්, මෙන්න මේ නිරීක්ෂණයේ තුල දවසක වෙන්නේ ඒ වැරද්ද මේ සමාජයට ඇතුවට වැඩිය නිරාවරණය වීම පමණයි. ඒ නිරාවරණය වීම තුල ඒ වැරද්දට ඇති බිය නැති වෙලා යනවා. ඒ වැරද්දට ඇති මේ හැඟවෙන ගතිය නැති වෙලා යනවා. හිතන්න, කෙනෙක් කාමයේ වරදව හැසිරීම කියන එක තමන්ගේ හදවතින් දුරු කරන්නේ නැතුව බාහිර හේතු මත මේවා හොයාගෙන යන ගියොතින් මොකද්ද වෙන්නේ? මේ පවුල් සංස්ථාවටම පහර පිට පහර වදිනවා. ඒ තැනැත්තා අතීතයේ ඉඳන් ඔය වැරද්ද කරා. මේ මිනිස් සමාගම තුළ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වේවා, ඊට එහා කාලේ වේවා, හැමදාම මේ වැරදි ටික සිද්ධ වුණා. හැබැයි එකක්, මේ නූගස් සමාජය ඒ වැරදි දැක්කේ නැහැ.
ප්‍රබුද්ධ සමාජයේ මහා රහතන් වහන්සේලා මහා උතුමන් වහන්සේලා එක දැක්කා. මල්ලිකා බිසව වැරද්දක් කරා එකතු ලෝකාගුරු භාගතුන් වහන්සේ දැක්කා. ඒ වගේම අජාසත් මහරජුරෝ වැරදි කරා එකතු ලෝකාගුරු භාගතුන් වහන්සේ දැක්කා. මහා රහතන් වහන්සේලා දැක්කා. ඒ වගේම මහා රහතන් වහන්සේලා නොයෙකුත් ආකාරයේ මිනිස්සු කරපු වැරදි දැක්කා පින්තුනි. හැබැයි ඒ දැක්ක වැරදි තුල ඒ ඇත්තොන්ට ඒ වැරද්ද පෙන්නලා දුන්න ක්‍රමය හරිම සුන්දරයි. ඒ වගේම ඒක මේ සමාජයට හානියක් නැහැ. ඒවා නැවත පෙන්න පෙන්න මෙන්න සාක්ෂි, මෙන්න මේ තුල ඔයා මේ වැරද්ද කරලා නීතියෙන් ඔප්පු වෙනවා, මම ඔබව අත්තරිනවා කියලා මේ සමාජයේ ගැට ලෙහෙන වැඩපිළිවෙලක් අතීතයේ තිබෙන්නේ. හිතන්න තුලෝකාගුරු භාගතුන් වහන්සේ ළඟටම එක බමුණෙක් ගිහිලා කියනවා, ස්වාමිනේ හරිම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි දිනක මගේ බිරිඳ මට ගොඩාක් ආදරේ. ඒ ආදරේ දවසට මට එන්න හිතෙන්නේ නැහැ. හැබැයි තවත් දිනක මම හරියට කුලියට ගත්ත මිනිසෙක් ගානට මට සලකන්නේ. එදාට මට ගෙදර ඉන්න හිතෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ දැකලා දැනුම් දෙනවා, මානවකේ ඔබගේ ප්‍රශ්නය අතීතයේ දවසකත් මම විසඳලා දුන්නා. එතකොට දැන් මේ ප්‍රශ්නේ නෙවෙයි කියන්නේ. ඒ අතීතයේ විසඳපු විදිහ තුලෝකාගුරු භාගතුන් වහන්සේ මිනිසයාට කියලා දෙනවා. ඒ අතීතයේ ප්‍රශ්නේ විසඳපු විදිහ තමයි ඒ කාන්තාව වැරදි කරනවා. වැරදි කරන දවසට තමාගේ හදවතේ ඇතුලේ වැරද්දක් තියෙනවා කියලා දන්න නිසා මිනිස්යාට පක්ෂපාතීත්වයෙන් යුතුව, ලෙන්ගතව, සුවචව, මෘදුව කටයුතු සම්පාදනය කරනවා. ඇයි? තමන් දන්නවා තමන්ගේ වරදකාරී හැඟීම, තමන් මහා වැරද්දක් කරා කියලා. එතකොට තමන් සීලවන්තයි, ශ්‍රේෂ්ඨයි, කිසිදු වැරද්දක් නැහැ ඒ දවස තුල. ඒ වැරද්දක් නැති දවසේදී තමන් මිනිස්යාට යටත් නැහැ. ඒ මිනිස්යා අභිභවනය කරගෙන මිනිස්යාට ඉහලින් ඉඳගෙන දොස් කියමින් කටයුතු සම්පාදනය කරන තමාගේ ඉසුර පවත්වනවා තමන් වැරදි නෑ කියන හැඟීම තුල. ඉතින් මෙන්න මේ කාරණා සාන්තිනායක බුදුරජාණන් වහන්සේ දැන් ප්‍රශ්නයක් නෙවෙයි කියලා අතීතයේ වෙච්ච සිද්ධි ලිහලා දුන්නා. ඒ පිරිස ගෙදර ගිහිල්ලා රණ්ඩු ඇල්ලුවේ නෑ. දැන් මේ තියෙන තාක්ෂණෙත් එක්ක මොකද්ද වෙන්නේ? කපා ගන්න එකමයි, කොටා ගන්න එකමයි, මරා ගන්න එකමයි, වෙනස් වෙන එකමයි. අතීතයේ දවසක අපි හිතුවා ඒ ත්‍රිපිටකගත පොත් කියවද්දි මේ මුර්ග ගති මිනිස්සුන්ට පහළ වෙන්න විදිහක් නෑ, ඒවට හේතු නෑ කියලා. හැබැයි දැන් දැන් බලාගෙන යද්දි පේනවා පිංගුතුනි, නොබෝ කාලයකදීම මෙන්න මේ විවහාර නැත්තං අපි පෙනෙන්න ඕන් නැති ජාති ඔක්කෝම තාක්ෂණය මතින් ඉස්සරහට දෙනවා. ඒවා විශේෂ නූනකින් උපදව ගන්න ඕන මහා රහතන් වහන්සේලා සන්තකයේ තියෙන ඕන ජාති. මේ එක්කහසු වීම තුළ ඒ ඇත්තෝ වැරද්ද වහගන්නේ නැහැ, හොරකම නවත්තන්නේ නැහැ, ඒ කටව සම්පාදනය කරන එක බිඳකින්වත් අඩු කරන්නේ නැහැ. ඊට පස්සේ වෙන්නේ ප්‍රසිද්ධියේ ඒ වැරදි කරනවා. එව නැත්තං ඒ වැරද්දට තියෙන බිය නැති වෙලා යනවා. මෙන්න මේ ක්‍රමය දැන් සමාජයට එක්කහසු වෙලා තියෙනවා. ඒ එක්කහසු වීම තුළ අපි හැමදෙනාම ආකූල භාවයකට පත්වෙලා, ව්‍යාකූල භාවයට පත්වෙලා මේ පිරිස මොනවද හොයන්නේ, මේ පිරිස මොනවද ඉල්ලන්නේ, මේ පිරිසගේ මොකක්ද ඌමනාව කියලා හිතාගන්න බැරි තත්ත්වයකට පත්වෙලා. පිංගුතුනි, අතීතයේ මිනිස් චරියාවන් හරිම සුන්දරයි. පුංචි ළමේ කඩේකට ගිහිල්ලා බඩු ටිකක් අරගෙන ඊට පස්සේ ඉතුරු වුණු ටොපියක් ගනීවි. ඒ ටොපි කොලයක් පාරක තොටක තිබ්බා. අද ටොපි කොල නැහැ. අද තියෙන්නේ ෆෝන් කාඩ්, ඩේටා කාඩ්. එක තරුණ දුවෙක් ලැජ්ජා නැතුව කඩේකට ගිහිල්ලා ඒ දුව සල්ලි දීලා ඒ කඩේ මුදලාලිගෙන් බඩු වගයක් ගන්නවා. ඉල්ලන්නේ මොනවද? සීනි 100යි, තේ කුඩු 50යි. මේ තමාගේ ජීවිතයට අවශ්‍ය ආහාර සම්පාදනය. ඉතින් මේ සීනි 100කුත් තේ කුඩු 50කුත් ගත්ත මේ දුව ගැන හිතන කොච්චර දුකේ තේද? දුප්පත්කම. හැබැයි
එතනින් පස්සේ ඉල්ලනවා සීයේ ඩේට කාඩ් එකක් දෙන්න කියලා. එතකොට ඒ දරුවන්ගේ ඔළුවේ මොනවද රැඳිලා තියෙන්නේ? තරුණ ළමයි පිරිසක්, ඉගෙන ගන්න ළමයි ටිකක්. ඒ පිරිස මේ කඩේ මුදලාලි මහත්මේ දැනුම් දෙන්න දුනේ. ඒ පිරිස ගිහිල්ලා ඒ පන්ති වලට ගිහිල්ලා අතිශයින් වෙහෙසට පත් වෙලා, වෙහෙසකර ජීවිතේ නැත්තම් වෙහෙසට පත් වෙලා උදේ ඉඳන් හවස් වෙනකම් දේගුළු ආහාර ගන්න සූදානම්. එක එක්කෙනා තම තමන්ගේ මුදල් පසුම්බී පරීක්ෂා කරනවා. එක්කෙනෙක් ගතේ රුපියල් 40යි, තවත් කෙනෙක්ගේ හොම හොම 4 දෙනෙක් එක්ක හසු වෙලා බොහොම අමාරුවෙන්. ඉතින් මුදලාලිත් බලාගෙන මේ පිරිස මේ වෑයම අධ්‍යාපනයේ ජයගන්න මේ දුප්පත්කමත් එක්ක ගැලපි ගැලපි දැන් ආහාර යමක් බඩට එක්කාසු කරගන්න ඕන. ඒ ආහාරයට මේ 4 දෙනාම සම්මාදම් කරලා මුදලක් රුපියල් 180ක 200ක මුදලක් හදාගෙන මුදලාලි අපට මේ ආහාර වේලක් නැත්තම් ඔය ඇත්තුන්ගේ ඔය තියෙන කොත්තුවක් මේ සකස් කරලා දෙන්න කියලා කිව්වා. ඉතින් ඒ වෙලාවේ මේ ඒ මනුස්සෝ දවසක පාසල් ගිහිල්ලා තියෙනවා, ළමා කාලයක් තිබිලා තියෙනවා. අර ආහාර සම්පාදනය කරන තැනත්තට දැනුවත් කරන්න දුනා පව් පුංචි ඇයෝ, මේ අයට බඩ පිරෙන්න සල්ලිම නෙවෙයි, හොඳට ආහාර ටිකක් සම්පාදනය කරලා දෙන්න, මේ මුදලට වැඩිය බඩ පෙරෙන් ඉගෙන ගන්න ළමයි කියලා. ඉතින් මේ 4 දෙනාම රිසි ලෙස ආහාර අරගෙන ඒ මුදලාලි ළඟට ඇවිල්ලා රුපියල් 200ක් දික් කරලා ඩේටා කාඩ් එකකුයි ෆෝන් කාඩ් එකකුයි ඉල්ලගෙන තියෙනවා. එතකොට අපේ ජීවිත කොහොමද ගෙවෙන්නේ? අර මුදලාලිට හිතලා තිබෙනවා ඒ බඩ පලලා නැවත ආහාර ගන්න. ඒ කියන්නේ ඒ ළමයි 4 දෙනා තමාගේ බඩ වෙනුවෙන් බඩ පුරව ගන්න උත්සාහවන්ත වෙච්ච උත්සාහවන්ත වීම, මුදල් හොයපු හැටි දැක්කහම පුදුම අනුකම්පාවක්. හැබැයි ඒක කාලේ වෙර වෙලා ඊට පස්සේ කිසිදු හිරිකිතයක්, චකිතයක්, කිසිදු ගානක් නැතුව ඒ ඇත්තොන් යර උවමනාව. එතකොට මේ මිනිස් ලෝකේ අපි ඇත්තටම අපේ උවමනාවන් වලටද නැත්තම් මේ තමන්ට අවශ්‍යතාවලටද තමන් ප්‍රමුඛස්ථානය ලබලා දෙන්නේ? කොහොමද තමන්ගේ ජීවිතයේ තීරණය ගෙනියන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. එතකොට එහෙනම් ඒ පිරිස අපට ආදරේද? අපි ඉන්න තැන හොයලා දෙන්නම් කියන පිරිස, එහෙම නැත්නම් අපට තොරතුරු දෙන්නම් කියන පිරිස, අපිට මේ තොරතුරු ලබලා දෙන්නම් කියන පිරිස අපට ආදරේ පිරිසක්ද? පිංගුතුනි, සමහර තැන්වල ඔයත්තොන්ට ඇත්ත දැනෙද්දී ආයේ නැවත එන්න විදිහක් නැහැ. ජීවිතේ අපි යන මේ ක්‍රමය පූර්ණ වශයෙන් වැරදි, ධර්මයට ප්‍රතිවිරුද්ධයි. මේ තුල අනිවාර්යෙන් මහා කඩාවැටීමක් සිද්ධ වෙනවාමයි තුලෝකාග්‍රු භාග්‍යතුන් වහන්සේ පැහැදිලිව ධර්මයේ බෙද බෙදා දක්වන්නේ දුනා මේක අනතුරුදායකයි කියලා. එහෙම අනතුරුදායක දෙයක් සේවනය කරද්දි අනතුරක් නැහැ කියලා හේතු සහිතව කරුණු සහිතව ඔප්පු කරන්න සමර්ථ කෙනෙක් මෙතුන් ලෝක ධාතුෙම නැහැ. සමහර જાති අපට සිරියාවක් විදිහට පේනවා. ඒ කියන්නේ මේ මුර්ග වරුසාවක් නැත්තම් මුර්ග ගතිත් එක්ක එකහස වෙන මහා වැස්සක්, ඇසිඩ් වැස්සක් වහිනවා. ඒ ඇසිඩ් වැස්ස වහින්න දින 7කට පෙර දේවතාවා කෙනෙක් ඇවිල්ලා පණිවිඩයක් දෙනවා. මෙන්න මෙහෙම වැස්සක් වහිනවා, ඒකට තෙමෙන්න හොඳ නැහැ. ඒ වැහි බිඳුවක් ගෑවිච්ච ගමන් මනස විකෘති වෙනවා, සිත විප්සිත වෙනවා. ඇත්ත දැන් ඔය වතුර බිඳුවක් ගෑවිච්ච ගමන් නැත්තං ඒ මත් වතුර ටිකක් ගියපු ගමන් ඔය ඇත්තුන්ගේ මනස විකෘති වෙනවනේ. මෙන්න මේ ස්වභාවයත් එක්ක තම තමන් කා කොටා ගන්නවා, තම තමන් ජීවිතය විනාශ කරගන්නවා. ඒ නිසා ඒ වැස්සට අහු වෙන්න එපා කියනවා. පිළිගන්නේ නැ, මිනිහි කරන්නෙත් නැ. ඒ ඇත්තොන්ට සාක්ෂි ඕනලු, ඇත්තොන් හේතු ඕනලු. එතකොට මේ කෙනෙක්ගේ ජීවිතය මේ එකතැන පල්ලෙන ස්වභාවය නැත්තම් මේ අධර්මයට පාසි වැඩි, ධර්මය රකින්න අමාරුයි කියලා දැනෙන හේතු කවුද නිර්මාණය කරන්නේ? පිංගතුනි, මේ ලෝකය අපිට ඕන හැටියට හැදිච්ච ලෝකයක් නෙවෙයි. මේ ලෝකයේ නිතරම අපි වැදගෙන යන සෝදානම් වෙන තැන, එව නැත්තං
අපිව නවත්තන්න සූදානන් වන තැන ඔයත්තු බලන්න. හේතු පල සම්බන්ධතාවයක් එක්ක අපි මිනේ කොරොත්තේම මේ ධර්මය පැත්තකින් තියන්න. අපි නිතර ඉල්ලන්නේ තරහවනං ඒ තරහ තියෙන ලෝකයක් තම අපට නිර්මාණය කරලා දෙන්නේ. නිතර ඉල්ලන්නේ වෛරය නං ඒ වෛරයේ තියෙන ලෝකයක් තමයි අපට නිර්මාණය කරලා දෙන්නේ. නිතර ඉල්ලන්නේ රාගය නං ඒ රාගයෙන් පිරීගියපු ලෝකයක් තමයි අපට ඉල්ලලා ඒ ඉල්ලීමත් එක්ක අපට හේතුඵල දහමත් එක්ක සම්පාදනය වෙන්නේ. එතකොට මේ හේතුඵල දහමත් එක්ක අපේ ජීවිතයේ ගැලපුවොතින් ඔයත්තුන්ගේ හදවතේ මොනවද තියෙන්නේ? ඔයත්තුන්ගේ හදවත මොනවද නිතරම ඉල්ලලා තියෙන්නේ? මේ ඉල්ලීමත් එක්ක මොනවද නිර්මාණය වෙන්නේ? පින්තුනි, මේවට ගොඩාක් සාධක තියෙනවා. පාරිසරික සාධක බොහොමයි. මේ පරිසරයෙන් හදන හේතු බොහෝ දුරට බලපැවැත්වෙනවා. ඒ කියන්නේ අමනුස්ස එහෙම නැත්තම් මේ අපේ අවට පරිසරය තුළ ජීවත්වන ලෝක ආටානාටි සූත්‍රයේ දෙස බලද්දි ඒ ආටානාටි සූත්‍රයේ මිනිස්සුන් අමනුස්සව පාවිච්චි කරනවා. ඇත්තු දන්න නැතුනාට සමහර වෙලාවට හොඳට මෙනෙහි කරලා බලන්න. අතිශයින් මත් වුණාට පස්සේ එයා මොනවද කරේ කියලා එයා දන්නේ නැහැ. එයාට මොකද වුනේ කියලා එයා දන්නෙත් නැහැ. එහෙමනම් සමහර අමනුෂ්‍යය ඉන්නවා අපේ ඇඟ යානාවක් විදියට පරිහරණය කරනවා. ඒ යානාවක් විදියට පරිහරණය කරන මේවා මේ ස්වභාවිකව හැඟවිච්ච කාරණා ත්‍රිපිටකගත කාරණා තියෙනවා. එක තැනකදී ඒ ස්වාමින් වහන්සේ පාංශකූල වස්ත්‍රයක් ගන්න යනවා. ඒ වස්ත්‍රය කෙරෙහි මහා ආශාවකින් මියගිය මිනිස්සෙක් අමනුෂ්‍යයෙක් වෙලා එතන ඉන්නවා. ඊට පස්සේ මේ වස්ත්‍රයේ අත තියද්දිම කියන හාමුදුරනේ ඔය රෙද්ද නම් ගන්න එපා කියලා. ඉතින් වටපිට බලද්දි කිසි කෙනෙක් පේන්නේ නැහැ. නැවතත් අර වස්ත්‍රයට අත තියද්දි ඔය වස්ත්‍රය නම් ගන්න එපා. ඉතින් මෙහෙම නැවත පරීක්ෂා කරද්දි මලමිනියෙන් තමයි කටහඬ ඇහෙන්නේ. එතකොට ඒ මැරිච්ච මිනිස්සුන්ට මොකටද රෙදි කියලා අදගෙන යද්දි එයා මිනිස්සයා කිපෙනවා, තරහ ගන්නවා. තරහ අරගෙන අර මල කඳ ඔසවාගෙන මේ ස්වාමීන් වහන්සේ පිටිපස්සෙ එනවා. මේ ස්වාමීන් වහන්සේ කුටියේ දොර වහගනිද්දි දොරක ඩිස්සරා දාලා යනවා. තලෝකාගුරු භාගතුන් වහන්සේට මේ ප්‍රවෘත්තිය දැනුම් දීම තුල තථාගතයන් වහන්සේ දැනුම් දෙන මහණෙනේ වස්ත්‍රයක සැරවේ ලේ ගෑවිලා නැත්තම් ඒ වස්ත්‍රය ගන්න එපා, පළදු කරලා ගන්න. ලෝක ස්වභාවයේ එයයි, ලෝකේ හැටි එහෙමයි. එනිසා ඔයත්තු දන්නේ නැති ගොඩාක් ජාති මේ ලෝකේ අපට යටින් ක්‍රියාත්මක වෙනවා. අපේ ඇඟවල් සමහර වෙලාවට අපි නොදුනුවත් එහෙම මේ මත්වීම තුල පරිහරණය කරනවා. යක්ෂෝ පරිහරණය කරනවා. විනය පිටකයේ තියෙනවා මේ අමුලේ භික්ෂූන් වහන්සේට කැපයි. ඒ කියන්නේ අමනුස්සේ ආවේශ වෙලා අමුලේ ඉල්ලුවොත් ඒ අමුලේ ලබලා දෙන්නලු. ඒ වගේම යමනුස්සේ ආවේශ වෙලා යමක් ඉල්ලනවා නම් අමු මස් ඉල්ලනවා නම් යමනුස්සේ අමු මස් ටිකක් කාලා නම් යන්නේ ඒක දෙන්නලු. ත්‍රිපිටකයේ මේ හැංගිච්ච කාරණා තුළ අපේ ඇඟ එහෙම පරිහරණය කරන්න පුළුවන්. එතකොට මේ වැරදිවලට අපේ ඇඟ මෙවලමක් විදිහට පරිහරණය කරන්න දෙන යුගයක් දැන් තියෙනවා. අතීතයේ තිබ්බේ තිරෝ කුඩේසු තිට්ටන්ති ද්වාරබාහා සුසන්තික. එහෙම නැත්තම් මේ මිය ගිය ඇත්තෝ බිත්ති ප්‍රාකාර කෙලවර ඉන්නවා. ඒත්තු ආවේ පින් ගන්න. මිය ගිය ඥාතීහු බිත්ති කෙලවරක, බැමි කෙලවරක, ප්‍රාකාර කෙලවරක මේ හිටි ආවේ පින් ගන්න. හැබැයි ඔයත්තු ළඟ දැන් පින් නෑ. එනිසා ඇත්තුන්ට එහෙම සංඥාවකුත් නෑ අපෙන් පින් ගන්න ඕන කියලා. ඊට පස්සේ ඇත්තුන්ගේ ලෝකයේ තියෙන සිරියාව නැත්තං ඇත්තුන්ගේ ලෝකයේ ගොඩක් කුරු කරලා තියෙන ද්වේෂය, ගොඩක් කුරු කරලා තියෙන වෛරය, ගොඩක් කුරු කරලා තියෙන ක්‍රෝධය. එතකොට ඒ විමානවත් උපකරණවල තියෙනවා. ඒ අමනුෂ්‍යන්ගේ ලෝකයේ රසමාහාර ලේ සැරව. එතකොට ඔයත්තු නිරෝගී වුණොත් ඒ අමනුෂ්‍යන්ට කොහෙන්ද සෙම? ඔයත්තු තුවාල කරගත්තේ නැත්තං, කපා කොටා ගත්තේ නැත්තං
අමනුස්සයන්ට කොහෙන්ද සැරව? එහෙමනම් අපේ හිත වෙනස් කරන ගතිය දැන් මේ ලෝකයට එක්කාසුලා තියෙනවා. එතකොට අපිමයි මේ විවරේ හැදුවේ. අධර්මවාදී ක්‍රමවලට අපි අතවෙනවා. දැන් ඒවගේ මිදෙන්න බැරි මට්ටමකට අපි නිර්මාණය කරගෙන ඉන්නවා. ඔයත් බලන්න රටක් පිරියෙන හේතු. ඒ රටක් පිරියෙන හේතු තුළ තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ අපරිහානි ධර්ම දේශනා තුළ දේශනා කරන මහණෙනි, නොපැමිණි රාතුන්ගේ පැමිණීම බලාපොරොත්තු වෙන්නේ නැද්ද? පැමිණි රහතුන්ට ආරක්ෂා සංවිධාන සකස් කරලා දෙන්නේ නැද්ද? දම්පැන් පූජා කරන්නේ නැද්ද? එතකින් ඒ ගම, ඒ ප්‍රදේශයේ, ඒ නගරයේ, ඒ රට පිරිහෙනවා. කොහොමද මේ භික්ෂූන් වහන්සේ නමක් තමන්ගේ ගමේ නැත්තම්, එව නැත්තම් ඒ ප්‍රදේශයේ නැත්තම් ඒ ගමේ ප්‍රදේශයේ පිරිහෙන්නේ? ඒ පිරිහෙන හේතු කියනවා. මේවා මෙන්න මේකයි අපි තේරුම් ගන්න ඕනේ. අපි දැන් කොච්චර බාරහාර වුණත්, කොච්චර අදිෂ්ඨාන කරත්, කොච්චර බෝධි පූජා තිබ්බත් මේක සුද්ධ කරගන්න බෑ. ඒක සුද්ධ කරගන්න ක්‍රමානුකූලව දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට එක්කාසු වෙන්න වෙනවා. දැන් හිතන්න, ඒ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා නැහැ. භික්ෂුන් වහන්සේලා නැතිනම් ඒ මිනිස්සුන්ට පින් කරගන්න වෙන්නේ. ඒ මිනිස්සු පින් කරන්නේ නැත්තම්, ඒ මිනිස්සුන්ගේ ජීවිත තුල පිනක් සිද්ධ වෙන්නේ නැතිනම්, එතන ඒ ඉහළ ස්තරවල ඉන්න දෙවි දේවතාවෝ එතනින් ඉවත් වෙනවා. දැන් තමාගේ ගෙදර ගැන හිතලා බලන්න. තමාගේ ගෙදර එක පුතෙක් ඇහැපිනවනවා, මොනවද බලනවා ෆෝන් එකෙන්. අනිත් පුතා කනපිනවනවා. ඒ ගෙදර තුල පින් සිතිවිලි වැඩෙන හේතු තියෙනවද? එහෙම නැත්නම් පුණ්‍ය භූමියක් විදියට පවතිනවද? පින් කියන එක පැත්තකින් තියන සාමකාමී සිතිවිලි, එහෙම නැත්නම් නිර්අබ්බුද සිතිවිලි, එහෙම නැත්නම් ගැටුම් නැති සිතිවිලි වල පවතින හේතු තියෙනවද? සමහර වෙලාවට ජාතිවාදේ මේවා අපි කරපින්නගෙන නටන්න අවශ්‍ය නැහැ. ජාතිය රකින්නවා, ජාතිය රකින්නවා කියලා පින්විතනේ අපි මේ බෝඩ් අරගෙන පාර දිගේ දුවන්න අවශ්‍ය නැහැ. ඒට යමක් කරන්න අවශ්‍ය නම් ඒ අවශ්‍ය දේ කරන්න. ඒ ජාතියක් වෙනුවෙන් නැත්තම් මේ දරුවෙට්ට, අසරණ දරුවෙට්ට එක පෑනක් කරන් දෙන්න, පොතක් කරන් දෙන්න. තමන්ට කළ යුතු දේ, කළ හැකි දේ කොච්චර තියෙනවද? ඒ ටික සම්පාදනය කිරීම තුළ අපට මේ කටයුතු සම්පාදනය කරන්න පුළුවන්. එතකොට මේ නිවස තුළ වේවා, ඒ පරිසරය තුළ වේවා, පිනක් සිද්ධ වෙන්නේ නැත්තම්, ඒ පින් සිද්ධ වෙන්නේ නැතිවීම තුළ දෙවි දේවතාව එතනින් ඉවත් වෙනවා. එතකොට ඒ දෙවි දේවතාව එතනින් ඉවත් වීම තුළ කවුද එතෙන් එන්නේ? අමනුෂ්‍යෝ, ප්‍රේතයෝ, කුම්භාණ්ඩෝ. එතකොට ඒගොල්ලෝ කැමති ජාති තියෙනවා. ඒ කැමති ජාති අපි ලවා නිර්මාණය කරව ගන්නවා. ඒ කියන්නේ අපිට පැණි ගන්නත් පුළුවන්, රා ගන්නත් පුළුවන් කිතුලෙන්. එතකොට හොඳ පිරිසක් ඉන්නවා නම් කිතුල් වලින් පැණි ගනීවි, නරක පිරිසක් ඉන්නවා නම් ඒ කිතුලෙන්ම රා ගනීවි. මෙන්න මේ වගේ මේ සමාජයේ තුල පින් කටයුතු සම්පාදනය කරගන්නේ නැතිනම්, ඒ පින් කරගන්න නැතිවීම තුළ දෙවි දේවතාවෝ ඉවත් වෙනවා. ඒ දෙවි දේවතාවන් ඉවත් වීම තුළ අමනුෂ්‍යයන්ට හේතු හැදෙනවා. අමනුෂ්‍යෝන්ට නැත්තං අධර්මිෂ්ඨ බලවේගයන්ට හේතු හැදෙනවා. මේ ත්‍රිපිටකයේත් මේ කාරණාව බොහොම ලස්සනට සටහන් වෙලා තියෙනවා. ඒ තමයි ජීවිතේ කලකිරිච්ච, නැත්තම් මේ අසුභ භාවනා මානසිකාරයක් වැඩලා ජීවිතේ පාවිච්ච භික්ෂුන් වහන්සේලා පිරිසක් දැනුවත් කරනවා, දැනුම් දෙනවා. මේ මිගලන්ටික කියන භික්ෂුන් වහන්සේට ඇවැත්නි, අපේ ජීවිතේ පාවලා තියෙන්නේ. ඒ නිසා අපිව ඝාතනය කරන්න, අපි ඝාතනය කරාට පස්සේ අපගේ පාත්‍ර සිවුරු ඔබටයි අයිති වෙන්නේ කියලා. ඉතින් මේ ශ්‍රමණ වේශධාරී තැනැත්තා කඩුවක් අරගෙන අර ස්වාමින් වහන්සේලාගේ හිස කප කපා ඝාතනය කරන්න දුනා. දැන් මේ කඩුව ගෙනහිල්ලා නදියට ගිහිල්ලා හොදනවා. හොදන ගමනේ සිතුවිල්ලක් ඇති වෙනවා, මං වැරද්දක්ද කරේ? මේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරපු එක හොඳ නෑ නේද? වැරදි නේද කියලා හිතද්දී ඒ හිතනවත් එක්කම ඒ ගංගාවේ ජලයේ මතුපිට දෙවි කෙනෙක් ඇවිදගෙන එනවා. ඇවිදගෙන ඇවිල්ලා දැනුම් දෙනවා, ඔබ කරේ හොඳ කටයුත්තක්, ඔබ කළේ කළ යුත්තක්මයි. එහෙමනම් මේ ලෝකයේ තුල
අපි නොදන්න කොච්චර ජාති සිද්ධ වෙනවද. ඊට පස්සේ ඒ උත්තේජිතවේ මිගලන්ටික ශ්‍රමණ වේශධාරියා දිගින් දිගට මහනවා, කාටද නිවන්සෝනේ, කාටද නිවන්සෝනේ කියලා පිළිවෙලින්. දානශාලාවට භික්ෂූන් වහන්සලා පිළිවෙලින් බෙල්ල කපලා අපවත් කරන්න දුනා, මරා දමන්න දුනා. ඉතින් මෙන්න මේ ස්වභාවයත් එක්ක අධර්මයට කැමති අමනුෂ්‍ය බලවේග අධර්මිෂ්ට නැත්තං මේ මනුස්ස ලෝකයට රිංගන්න පුළුවන්. තිරිසන් ලෝකයේ තිරිසංගත සතුන් රිංගලා ඉන්නවා, ඒ වගේ ප්‍රේත කුම්භාණ්ඩව රිංගලා ඉන්නවා. මෙන්න මේ කට්ටිය ධර්මකාමී පිරිස නෙවෙයි දැන් ඉන්නේ. ඒ අය අපේ මනස විකෘති කරලා තියෙන්නේ මේ රසයන් විඳින්න. සමහර වෙලාවට ඒ ආවේශ වෙලා අපේ ඇඟ පරිහරණය කරනවා. ඊට පස්සේ ඔන්න කවුදෝ කියන අපි නැත්ත ඔය ඇත්තෝ හොරකමක් කරාලු. ඒ වගේන් ඒ ඇත්තෝ රස විඳිනවා. එම නැත්තං ඔන්න මේ දූෂණයක් කරාලු, අනේ මන් දන්නේ මම මේක කරේ නෑ, මං මත්වෙලා මේක කරලා තියෙන්නේ කියලා. ඒ තමාගේ ඇඟෙන් තමන් දන්නෙම නැතෝ කවුදෝ පරිහරණය කරලා මහා අකුසල වේගයන්ට තමාව භජනය කරනවා. ඊට පස්සේ ඒ හුරුව එනවා. මෙන්න මේ ස්වභාවය අපි තේරුම් ගන්න ඕන පිංතුනි. මේ ස්වභාවයට හේතු හැදෙන මාර්ග වහන්න තමයි සාන්තනායක බුදුරජාණන් වහන්සේ අමාරුවෙන් හරි මේ ධර්මකාමී ජීවිතයකට එක්කහස් වෙන්න කියලා දේශනා කරන්න දුනේ. එතකොට මේ ධර්මකාමී ජීවිතයකට අවශ්‍ය ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි නින්දාව. යෝනේව නින්දන්න පුනප්පසංසං. නැත්තම් යමෙක් නින්දාව පිළිගන්නේ නැද්ද? මේ ලෝකේ සම්මතයක් තියෙනවා මේක හොඳ නෑ කියලා. ඒ වගේම මේ ලෝකේ සම්මතයක් තියෙනවා මේ මිනිස්සුන්ගේ ප්‍රශංසාව හොඳයි කියලා. ඒ ගැරහීම පිළිගන්නේ නැද්ද? පූජාව පිළිගන්නේ නැද්ද? මෙන්න මේ ස්වභාවයේ තුල මේ ත්‍රිපිටකගත කාරණා නැත්තම් මේ ජාතක පාළියේ සටහන් වෙලා තියෙන විශේෂ ගාතාවක්. ඒකේ තියෙනවා මේ ආයුෂ්චර්ය කියලා එකක්, නැත්තම් ඉසුර. ඒ වගේම ශ්‍රීයාව, ප්‍රඥාව. ඒ වගේම ලක්ෂ්මිය කියලාත් හඳුනනවා. ලකි නැත්තම් ලක්කි කියලා. ලක්කි චාපේති තම්හා. මෙන්න මේ වාසනාවන්ත භාවය හරියට ගොඩබිමින් ලිස්සා යන වර්ෂා ජලය වගේ තමාගේ ජීවිතෙන් ඉවත් වෙනවලු. එහෙනම් පින්තුනි, තමන්ගේ ජීවිතයට තමන් ගලප ගන්න අවශ්‍ය හැඟවිච්ච ධර්මතා ගොඩාක් තියෙනවා. ඒ හැඟවිච්ච ධර්මතා තුළ දැන් අපිට කළු පාට හොඳයි කියලා දැනෙන හේතු තියෙනවා. මේක තමයි මේ යුගයේ ස්වභාවය. හිතන්න, එක ප්‍රදේශයක පක්ෂීන් නැහැ, කිසිදු පක්ෂියෙක් නැහැ. ඒ පක්ෂියෙක් නැති තැනක වෙළඳ සංගමයක් විසින් කපුටෙක් අරගෙන යනවා. හදිසිය හෝ අතරමං වීමක් වුණොත් එහෙම මේ කපුටා මුදවලා ඒ ගොඩබිමට යන පාර හොයාගන්න. ඉතින් මේ පක්ෂීන් නැති දිවයිනට පැමිණීමත් සමග මේ කපුටා දැක්ක මිනිස්සු ඉල්ලීමක් කරනවා, අපි යම් මුදලක් දෙන්නම්, කහවණු 500ක් දෙන්නම්, එව නැත්තම් කහවණු 1000ක් දෙන්නම්. මේ අමුතු සතෙක්නේ, මේ වාසනාවන්ත සතෙක්, ඒ සතාව අපිට දෙන්න, අපි සුවසේ තියාගන්නම්, අපිට බොහොම ආවරණයක්. ගස් නැති රටේ එඳුරු ගහක් ගහක් කියලා අතීතයේ කියමනක් තිබ්බා. මෙන්න මේ වගේ මේ කපුටා ඉල්ල ගන්නවා. ඉතින් මේ කපුටා ඒ මිනිස්සු ඒ වෙළඳ සංගමයේ අධික මිලකට දෙනවා. කූඩුවක දාලා ඒ කපුටට මස් දීලා බොහොම ජයට හදනවා. ඉතේ සතාගේ ස්වභාවයේ කුණු ජාති කන එකමයි. හැබැයි ඒත් මිනිස්සුන්ට අගේ. ඒ අගේ දැනෙන්නේ පක්ෂීන් නැති නිසා. පක්ෂීන් නැතිකමට ඒ කපුටට මහා අගයක් එකාසලා තිබ්බා. දවසක තවත් වෙළඳ සංගමයක් ඇවිල්ලා ඒ වෙළඳ සංගමයත් එක්ක එනවා මොනරේ. එතකොට මේ මොනරා දැක්කහම තමයි තේරෙන්නේ මිනිස්සයන්ට මේ කපුටා කියන්නේ මොකෙද්ද කියලා. එයත්තු ඉල්ලනවා, අපි ඔයත්තොන්ට අවශ්‍ය ඕනම මුදලක් දෙන්න, අපිට ඔය පක්ෂියව දෙන්න. මෙතුවක් කල් අපි රැවටුණා. ඉතින් මෙන්න මේ ස්වභාවයත් එක්ක අර මොනරා දැක්කට පස්සේ තමයි කපුටාගේ ස්වභාවය තේරුම් ගත්තේ. මෙන්න මේ වගේ සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඔයත්තුන් ජීවිතේට දැක ගන්න අරගන්න
එහෙම අරගත්තේ නැතිනම් ඔයත් දැන් කපුටෙට් අගේ දීලා මේක තමයි තාක්ෂණය, මේක තමයි ක්‍රමය, මේක තමයි හොඳම ක්‍රමය, අපේ මේ ජීවිතයේ අපි විඳින සැප මේකයි කියලා ඔයත් උන්න හිතෙන්න පුළුවන්. හැබැයි ඔතන සැපයක් තියෙනවා. ඒ මත්වීම තුළ යම් මනෝභාවයන් ඇති. හැබැයි පිංගතුනි ඔතන ඔයත් ඉලක්කගත කරන සැපේ නැහැ. ඒ කියන්නේ මේ ස්වභාවයත් එක්ක අපේ කෙලවර තිරිසන් ලෝකයමයි, අපේ කෙලවර අපායමයි. සියක් වර්ෂයක් ඔයත් උන ජීවිතේ පරිස්සම් කරගන්න බැරුව සමහර වෙලාවට මේ කියන කාරණා ඔක්කොම හැම දිනාටම ගණන් හදාගන්න බැරි වෙන්න පුළුවන්. මේ කතා ප්‍රවෘත්තියෙත් එන්නේ එහෙම සිද්ධිය. තමන් මහා රජුරු කෙනෙක්, ඒ රජ කෙනෙක් වශයෙන් වාසය කරද්දී අමාත්‍යවරයෙක්ගේ බිරිඳක් දකිනවා. ඒ අමාත්‍යවරයාගේ බිරිඳ හරිම ලස්සනයි, අතිශයින්ම ලස්සනයි. හිත බැඳිලම යනවා. වැඩක් නැහැ ඉතින් එහෙම කාන්තාවක් නැත්තම් මොකද්ද ජීවිතය කියලාම හිතෙනවා. ඒක තමයි ස්වභාවය. ඔයත්තුන්ගේ ජීවිතත් ගණන් හදලා බලන්න. මේ මිනිස් සිතිවිලි කියන එක මේ අවංක භාවයේ සහ මේ සීමා නැහැ. ඔයත් වාහනයකට ආදරේ නම්, වාහනයකට කැමති නම්, ගෙදරකට කැමති නම් ඒකේ වාහනෙන් විතරක් නැවතින්නේ. ලස්සන ඇඳුමක් දකිද්දි කියනවා මේ වගේ ඇඳුමක් මටත් ගන්න තියෙනවනම්, ලස්සන ඉඩමක් දකිද්දි කියනවා මේ වගේ ඉඩමක් මටත් තියෙනවනම්, ඒ වගේම ලස්සන ගෙයක් දකිද්දි කියනවා මේ වගේ ගෙයක් මටත් තියෙනවනම්. මේක තමයි මිනිස් සිතේ ස්වභාවය. එතකොට ඕක යම් තැනකදී නවතිනවද? ඒ කියන්නේ ලස්සන කාන්තාවක් දකිද්දි අනේ මට ඒ කාන්තාව නම් ඕන්නේ, ලස්සන ගේ නම් වටිනවා කියලා එහෙම හිතෙන්නේ. මිනිස් චින්තනයේ ස්වභාවයේ ඒකමයි. මිනිස් සිතවිලි කාමයන්ට එක්කාශ වෙන ගතියක් තියෙනවා. එතකොට ඒවා ස්වභාවිකව නවත්තන්න බෑ. හැබැයි ධර්මකාමීව මට මේ ඇති, මේ ධර්මකාමී ජීවිතයට මෙච්චරයි මගේ උරුමය, මෙහෙමයි මම දෙන්නේ කියලා එහෙම ධර්මකාමීව ආත්මයේ යම් සංයමයකට එක්වාස කරන නවත්ත ගන්න පුළුවන්. හැබැයි ඔය තියෙන තරුණ සමාජයේන අවංක ආදරේ, එම නැත්තම් ප්‍රතිභක්තිය කියන මෙන්න මේ නිර්ණායක තුල ඔයත්තුන්ගේ ජීවිතය එහෙම නවතින්නේ. ඒ ජීවිතයේ හිත පැනපැනා යනවා. ඒ පැනපැන යන ස්වභාවයත් එක්ක ඒ රජ්ජුරුවන්ටත් මේ ස්වභාවය ඉසුරුමත්ව ක්‍රියාත්මක වුණා. ඉන්න බැරි තැන ඒ අමාත්‍යවරයාට ආරංචි වෙනවා. ආරංචි වීම තමයි තමාගේ බිරිඳට මේ රජ්ජුරුව කෙලහලනවා. මෙනෙහි කරන්නේම සක්දේව රජ්ජුරුව මට වරයක් දෙනවා නම් මං ගන්නේ මේ තැනැත්තිය මට සම්මුඛ කරලා දෙන්න කියන වරය. ඊට පස්සේ මේ ඇමතිතුමා ඉල්ලීමක් කරන, ස්වාමීනි වහන්සේගේ දාසයෙක් මම, වැඩකාරයෙක් මං, මගේ බිරිඳව පරිහරණය කරන්න. එහෙම ගැටලුවක් නැහැ. ඔබටයි අයිති රජයේ සතු සියල්ල ඔබ සන්තකයේ තියෙන්නේ, ඒ නිසා පරිහරණය කරන්න. ඒ වෙලාවේ දෙන්න අතර ලොකු සාකච්ඡාවක් වෙනවා. ඒ රජුරුව පරදින්නේ නැහැ. ඒ සාකච්ඡාව තුළ මේක මහා නිග්‍රහයක් නේ, ඔබ මගේ යාළුවේ. ඉතින් ඔබ මේ මට ඔබගේ බිරිඳ දුන්නා කියලා මේ රට දැනගත්තා? නෑ, රටට දැනෙන්න දෙන්නේ නෑ. මේ අපි දෙන්න අතරේ විතරක් මේ රහස තිබ්බාවයි. එතකොට මේ හිරිකිත ගති සාකච්ඡා, මේ ක්‍රම අද ඔයත්තුන්ගේ සමාජයේ සාකච්ඡා වෙනවාමයි. ඒක තමයි මිනිස් ස්වභාවය. එතකොට ඒ සාකච්ඡා වෙන්න පුළුවන්, ඒවා මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි අපි දවසක නුවණ උපදව ගන්න ඕන මේ වගේ නැකිටින්න. ඒ නැකිටින්න අවශ්‍ය හේතු අපි හදාගත්තේ නැත්තම් අපට කවුරුත් අදලා දෙන්නේ නැහැ. එතකොට එහෙනම් මේ ලෝකයේ නින්දා සාගත ජාති තියෙනවා. ඒ නින්දාවෙන් ඔයත්තු නැකිටින්න ඕන, මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා කියනවා. දැන් මේ පුංචි දරුවන්ගේ ඉඳලා මොකද්ද මේ මත් වෙන මත්විල්ල? මොකද්ද මේ දුරකතන ඔස්සේ දුවන දිවිල්ල? එතකොට ඒවා මේ සමාජයේ පිළිගන්නේ නැහැ. ඒ පිළිගන්නේ නැතිවීම තුළ ඒකට අපි උත්තර හොයාගත්තේ නැත්තම්, ඒ වගේම වෙන්වලා ඉද්දද්දි කරන ප්‍රශංසාව අපි පිළිගත්තේ නැත්තම්, ඒ වගේම අධර්මයට ගරහද්දී ගැරහීමට අපේ හදවත සතුටු වෙන්නේ නැත්තම්, නතු වෙන්නේ නැත්තම්, එතන මහා අනතුරක් තියෙනවා පින්වතුනි. ඒ අනතුර මොකද්ද? ඒ අනතුර තමයි තමන් ළඟින් ඓශ්චර්ය නැත්තම් ශ්‍රියාව පැනලා යනවා. ඒ වගේම තමන් ළඟින් ප්‍රඥාව පැනලා යනවා. තමන් ළඟින් වාසනාව පැනලා යනවා. එතකොට එහෙමනම්
බුදුරජාණන් වහන්සේටද පාඩු, ධර්මයටද පාඩු, තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේගේ මහා සංඝරත්නයටද පාඩු, තථාගතයන්න් වහන්සේ නිවිලා ඉවරයි, උන්වහන්සේ සැනසුණා, එවගේම ධර්මයේ පණිවිඩ මනාව දුන්නා. මේ ලෝකේ කිසි කෙනෙක්ට තුලෝකාග්‍ර භාග්‍යතුන් වහන්සේ ධර්මයේ එක්කාසුන කිරීම තුළ පාඩුවක් නැහැ. එහෙනම් කාටද පාඩු? තමන්ටමයි. එහෙනම් මේ ධර්මයේ කාටද අයිති? තමන්ට. මේ ලෝකයේ තියෙන ඇත්ත, මේ ලෝකයේ තියෙන සදාතනික ඇත්ත, විශේෂයෙන් පවතින ස්වභාවය තමයි දේශනා කරේ. එහෙනම් අපි මේ හැමදනාටම මතක් කරනවා, තමන්ට දැනෙනවා නම් තමන්ගේ ආත්මය කවුද පාලනය කරනවා වගේ. සමහර වෙලාවට බලන්න මේ අධර්මවාදී ක්‍රම, හත මේවට කොඩි වැටිලා මද්‍රව්‍ය පාවිච්චි කරේ නැත්තම් සින්දු ලියන්න බැහැලු, මද්‍රව්‍ය පාවිච්චි කරේ නැත්තම් නිදහස් අදහස්ෙන් ඇතුළු මේ ගායනා කරන්න බැහැලු, ඒක කරේ නැත්තම් නැටුම් නටන්න බැහැලු, ඒක කරේ නැත්තම් මේ චිත්‍ර අඳින්න බැහැලු, ඒක කරේ නැත්තම් එකම විදියට ඉන්න බැහැලු, ඒක කරේ නැත්තම් ඒ අදහස් පහළ වෙන්න ඇතුළු. එතකොට එහෙනම් කවුරු හරි අපි මෙහෙවනවද? එහෙම අදහස් දෙනවද? අපි අපේ ඇඟ කවුරු හරි පාවිච්චි කරනවද? එහෙනම් ඒ වගේ මිදෙන්න පුළුවන්. ඔය අමනුස්ස ආවේශ වෙලා ඔයත්තුන්ගේ ඒ ප්‍රශ්න ඔක්කොම තියන්නේ පරිහරණය කිරීම. ඒ නිසා යලි යලි තමාගේ ජීවිතය ගැන හිතන්න අවස්ථාවක් තියෙනවා. ධර්මයත් එක්ක ගලපගන්න, මගේ ජීවිතයට කවුරු හරි ඇතුල් වෙලාද? අධර්මයට මගේ හදවත විවරයක් හදලා තියෙනවද? නැත්නම් අධර්මයේ පැටව ගහන ගතියක් තියෙනවද? අඩුම තරමින් මේවා මේ මට්ටමටවත් මම නවත්ත ගන්න ඕන, රඳව ගන්න ඕන කියන සිතිවිල්ල ඇති කරගන්න. ඒ සඳහා මේ ධර්ම දේශනාව මේ හැමදනාටම ධර්ම ශක්තියක්, ජීව ශක්තියක්, ජීව බලයක් වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. අපි කවුරුත් එකටම දෙවියන්ට, ඥාතීන්ට පුණ්‍යානුමෝදනාව සිදු කරමු. ආකාසට්ටාංච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, චිරං රක්ඛන්තු දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදාති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. මේ හැම දනාටම අපි ආශිර්වාද කරනවා රත්නත්‍රය අනන්ත සූසුගුණ බලයෙන්. ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා, තබන පීරකට පාසා, නිති ආරක්ෂාව, සෙත සාන්තියේ සැලසේවා, සෙත් වේවා කියලා හැම දනාටම සම්මා සම්බුදු සරණයි.